அமெரிக்கானுக்குவன் சந்தர்ஷனையாக அத்தரத்துர அனதுராக சித்துவத்திபெனுவா. டெக்சாஸ் பிராந்திய பெவதி சந்தர்ஷனையாக அத்தரத்துர குவன்யானா தெகாக எக்கினிக்க கெட்டிமெனுய் மேம் அனதுர சித்துவைத்தே. අනතුරින් විනාශ වී ඇත්තේ දෙවන ලෝක යුද්ධයේ සමයේ භාවිතා කළ ගුවන් යානා දෙකක් බවයි වාර්තා වන්නේ. බොයින් B-17 හා බෙල් P-63 ගුවන් යානා දෙකයි මෙලෙස අනතුරට ලක් වුණේ. කෙසේ වෙතත් මේගේ සංඛ්‍යාව මෙතෙක් තහවුරු කර නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ස්ථූලතාව පිළිබඳ නවතම වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. වාර්තාවට අනුව ඇස්තමේන්තු කර ඇත්තේ ලෝකපුරා දරුවන් හා වැඩිහිටියන් බිලියන 1.9ක් ස්ථූලතාවයෙන් නැතිනම් අධික බරෙන් පෙළෙන බවයි. 2020 වර්ෂයේ අවුරුදු 5ට අඩු දරුවන් මිලියන 39ක් ස්ථූලතාවයෙන් පෙළෙන බව එහි සඳහන්. එසේම 5.19ත් අතර වයස් කණ්ඩයේ දරුවන් මිලියන 340ක්ද ඒ අතර වෙනවා. 2025 වර්ෂයේ වන විට ගෝලීය ජනගහණයෙන් මිලියන 150කට වැඩි සංඛ්‍යාවක් අධික බර හේතුවෙන් සෞඛ්‍ය සම්පන්න බවින් තොරවනු ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්. ලන්ඩනයේ සෙනටාෆ් ස්මාරකයේ පැවති අනුස්මරණ උත්සවයක් සඳහා තුන්වන චාල්ස් රජු එක්වුණා. පළමු ලෝක යුද්ධයෙන් මියගිය අයසේ කිරීම එහිදී සිදු කෙරුණා. මේ සඳහා හමුදාව හා සිවිල් සංවිධානය 300කට අධික සංඛ්‍යාවක්ද එක්ව සිටියා. කෙසේ වෙතත් තුන්වන චාල්ස් රජු අභිෂේක ලැබීමෙන් පසු සහභාගී වන ප්‍රථම අනුස්මරණ උත්සවය මේ ලෙසයි වාර්තා වන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.